ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම ප්‍රමිත මහානාම. මම තිරින් නදේෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පසුරු 4 සිට පැය 24ක් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු පාසල් වැසේ. මහනුවර ආරක්ෂාවට අතිරේක බට කණ්ඩායම් ශ්‍රී ලංකා පොලිසියත් නිවාඩුව වළංගුයි. පවතින තත්ත්වය මත Facebook, WhatsApp ඇතුළු සමාජ ජාල මාධ්‍ය කිහිපයක් අවහිර කෙරේ. මතභේදයට තුරු දුන් අම්පාරේ ආපන ශාලාවකින් හමු වූ ආහාර කොටස්වල ඇත්තේ පිෂ්ඨයේ පමණක් බව රජයේ රස පරීක්ෂක කියයි. කොළඹ අලුත්කඩේ ප්‍රදේශයෙන් හමු වූ මිනිස් හිස මුල්ලේරියාවේ කොස්මල්ලිගේ බවට පොලිසිය හඳුනා ගනී. පවතින තත්ත්වය හේතුවෙන් පොලිස්පතිවරයා විසින් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට හදිසි අවස්ථා රෙගුලාසි යටතේ අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ හේතුවෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙසටයි. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ පසුගිය 4 වැනිදා සිට ස්ථාන කිහිපයක කලහකාරී සිද්ධීන් ඇති වූ අතර ආරක්ෂක අංශ ඒවා පාලනය කිරීමට මැදිහත් වී තිබෙනවා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ස්ථානගත කර ඇති අයුරු මෙලෙස දැකගත හැකි. රටේ ඇතැම් ප්‍රදේශවල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය පාලනය කිරීමට සතියක කාල සීමාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළා. පවතින වාතාවරණයත් සමග පොලිස් මූලස්ථානය අද පෙරවරුවේ තීරණය කළේ නැවත දැනුම් දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි. කෙසේ වෙතත් අද පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කළේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා නියෝග කළ බවයි. සියලු රාජ්‍ය සේවකයන්, පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් හැර අන් සියලු දෙනා මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුල සහ ඊට අදාළ ප්‍රදේශය තුල පිහිටි මහජන පාරක, දුම්රිය මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදක පිටියක හෝ වෙන කිසියම් හෝ පොදු ස්ථානයක සිටීම හෝ ඒ හරහා යාම හෝ තහනම් වෙනවා. මෙවැනි ස්ථානයක් භාවිතා කිරීමට හෝ මෙවැනි ස්ථානයක් මත සිටීමට හෝ එහි ගමන් කිරීමට කිසිදු තැනැත්තෙක්ට හදිසි අවශ්‍යතාවක් මතුවහොත් අදාළ අවශ්‍යතාව සඳහන් කරමින් කවර හෝ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුගෙන් ලිඛිත අවසර පත්‍රයක් ලබා ගත යුතු වෙනවා. මෙම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම ඉහත සඳහන් කරපු හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වනවා. එවන් විටක වසර 7ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට යටත් වීමට සිදු වෙනවා. අද දිනේ මහනුවරට රාජකාරී සඳහා පැමිණි කාර්යාලය සේවකින් මෙලෙස සේවාස්ථානවලින් පිටව යනු දක්නට ලැබුණා. එමෙන්ම නැවත දැනුම් දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී තීරණය වී ඇත්තේ ඉදිරි පරීක්ෂණ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු 3 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකු බැගින් වූ විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මහනුවර ප්‍රදේශයට පිටත් කර හැරීමටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර නැවත දැනුම් දෙනතුරු මෙරට සන්නිවේදන ජාල හරහා Facebook, Viber, Imo සහ WhatsApp ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ මහනුවර ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි. මෙම සතියන්තයේ මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබූ පාසල් මහා ක්‍රිකට් තරඟ 3ක්ද දින නියමයක් නොමැතිව කල්තමන්නට අදාළ පාසල් බලධාරීන් පියවර ගත්තා. මෙලෙස කල්දමා තිබෙන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ ශාන්ත සිල්වෙස්තර විදුහල් අතර සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයි.
මෙරට පවතින වත්මන් තත්ත්වය පිළිබඳ ජගත් සංවිධානයේ දෛනික මාධ්‍ය හමුවේදී අවධානය යොමුව තිබෙනවා. We're obviously concerned over the reports of the ongoing communal violence and we welcome the government's commitment to addressing the tensions and achieve reconciliation. We urge all Sri Lankans to resolve their differences through dialogue. බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව එක්සත් අරාබි අමීර්රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයක්ද තම වැසියන්ට දන්වා තිබුණේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී වඩා සැලකිලිමත් වන ලෙසයි. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දේශපාලනඥයින් සර්ව ආගමික නායකින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. එහිදී මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ස්විතාලදා මාලිගාව ඒ වගේම අනිකුත් පූජනීය ස්ථානයන් තියෙන ස්ථානයක අපි මහනුවර නගරය ආරක්ෂා කරගන්න ඕනේ. මම හිතන්නේ තැන් කීපයක හෝ හමුදාවේ විශේෂ කණ්ඩායමක්, පොලිසිය විශේෂ කණ්ඩායමක් රඳවා තිබෙනවා නම් ඒක විශේෂ ආරක්ෂාවක්. ලෝකයා ඔබ දිහා සාම කුමාරයෙක් හැටියට බලාගෙන ඉන්නේ. මම ඔබතුමන්ගෙන් පළමුවෙන්ම ඉල්ලා සිටින්නේ ලාංකිකභාවයේ තහවුරු කරන්න. මම මුස්ලිම්ද මම ලාංකිකෙක්ද කියලා ඔබතුමාමගෙන් අහනවා නම් මම ලාංකිකෙක්. අපි නුවර මේ වගේ අත්දැකීම දැක්කේ නැහැ. ඔන්න මාලිගාවට යනකොට රමණීය බණ්ඩහඬක් අපිට ඇහෙනවා. ඒව තමයි අපි නුවර පුරුදු වුණේ. මේවා පුරුදු වුණේ නැහැ. මේ දරදා මාලිගාව තියෙන නගරයක් නේද? අපි හරි වාසනාවන්තයි. මේ නගරේ ජීවත් වෙන්න. කවුරුවත් ගහන්න, මරන්න, කොටවන්න එහෙම කවදාකවත් අපේ හිතක නැහැ. අපි කවදාකවත් එහෙම අනුශාසනා කරන්නේ නැහැ. කවුරු හරි එහෙම කරනවා නම් ඒක වහා නවත්වලා සැනසිල්ලෙන් අපි කවුරුත් එකමුතුව සිටිමුයි කියන මතක් කිරීම කරුණා මෙත්‍රි පෙරදරිව මතක් කර දෙනවා. අපේ ජාතික සමගිය බිඳ වැටීමේ මේ ගැටුම් සහගත අවාසනාවන්ත තත්ත්වයේ සම්බන්ධයෙන් අපි අනුනායක හඳුරන්නේ රජයේ විදිහට ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගත්තා කියලා කියන්න පුළුවන්. පොලිසිය, යුද හමුදා, විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් මේ සෑම කෙනෙකුගේම කැපවීම මේ සඳහා මම ඉතාමත් අගය කරනවා. එය විශාල උත්සාහයක් ගන්නවා. මෙතනදී ඇත්තෙන්ම මේ වැදගත් වෙන්නේ මහජනයාට සීලු පාර්ශවල අදහසක් දෙන එක. අපි කොහොමද සංසුන්ව ඉන්නේ, සාමය ආරක්ෂා කරගන්නේ කියන කාරණාව තමයි හරි. ඒ සඳහා අපි හැම කෙනෙක්ම කැපවෙන්නට ඕනෑ. මහනුවරින් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මගේ සහෝදර ශ්‍රී ලාංකිකයිනි, මෑත ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙනගෙන නැද්ද? මූලික මනුස්ස ගුණාංග ආදරය අපේ මනසින් හදවතින් තුරන් වෙලාද? නැත්නම් සදාචාරාත්මක වශයෙන් අපි මෙච්චර බිඳ වැටිලාද? ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට විශේෂ වගකීමක් තියෙනවා අපේ අසල්වැසියාගේ යහපැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කරන්න. ශ්‍රී ලාංකිකයන් දිහා බලද්දී අපිට පේන්න ඕනේ මෙයා සිංහලද, මුස්ලිම්ද, දෙමළද, බර්ගද කියන එක නෙවෙයි. නමුත් අපි සියලු දෙනා තුළම තියෙන්නේ එකම සිහින සහ බලාපොරොත්තු කියන බව. අපි සියලු දෙනා තුළම ශ්‍රී ලාංකිකයන් කාවටත් එකිනෙකාටත් ගැඹුරු ආදරයක් තියෙන බව, මේ දැක්ම අඥාන බව, වෛරය, වර්ගවාදයෙන් බියෙන් වැහෙන්න දෙන්න එපා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහනාහිමි බැහැදකීමට පැමිණියා. සමාන පලාත්වල සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. තවත් මේක පැතිරෙන්නේ වළක්වා ගැනීම නම් ආණ්ඩුවට දෙන විශාල වගකීමක් කියලා තමයි මම හිතන්නේ. ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා. කටකතා විශ්වාස කරන්නට එපා. දුරකතා නොවලින් එන පණිවිඩ විශ්වාස කරන්නටත් එපා. පුළුවන් තරම් සමගින් සානෙන් සමාදානෙන් සන්සුන්ව සංසිද්ධෙන් ඉතාම කරුණාවෙන් දරන්න. අපේ එහෙම වාද භේදයක් නැහැ. ඒ නිසා මේ ඇති වෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වය නවත්තගෙන සාමකාමී බවට පත් කර ගැනීම පිණිස ගත යුතු සියලු ක්‍රියා මාර්ගයන් ගැනීමට අවිහිංසාවාදීව ජනතාවට සාමකාමී වන මෙන් ඉතාමත්ම ලැබිකමින් කරුණාවෙන් මේ වේලාවේදී ආයාචනා කරනවා. මේ වෙලාවේදී සංවිධානයක් විදියට අපි මේ රටේ සියලු ප්‍රජාවට ආරාධනා කරනවා, කරුණා කළා ගැටුම් ඇති කර නොගෙන නිවීමටපත් වෙන්න. ගැටුම් වලින් ලද හැකි කිසිදු ජයග්‍රහණයක් නැහැ. මේ කවුරුත් මිනිස්සු හැබෑ ලෙසම මේ තත්වයන් සාකච්ඡාවෙන්ම විසඳා ගැනීම සඳහා පෙළ ගැසිය යුතුයි කියලා මේ වෙලාවේදී ඉල්ලා හිටිනවා. මහනුවර දිස්ත්‍රික්කයේ හැර අනෙකුත් ප්‍රදේශයන්හි තත්ත්වය සාමකාමී බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටි වගකීමෙන් කටයුතු කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මා අද දින මේ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට. අද දින කටුගස්තොට අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන කීපයකට ගිනි තැබීම් සිදු වී තිබෙනවා. දැනට වාර්තා වෙති වී අන්දමට අබතැන්න ප්‍රදේශයේදී කලහකාරී පිරිස් අත තිබූ අත්බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. පූජ්‍ය පක්ෂයට අනතුරු සිදුවී ඇති බවට විවිධ කටකතා පතුරවන නමුත් එබඳු කිසිදු සිදුවීමක් සිදු නොමැති බව මම ප්‍රකාශ කරන්නට කැමති. වැඩිපුර හමුදා බට පිරිස් මේ ප්‍රදේශවලට පිටත් කොට තිබෙන ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සූදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳි නීතිය පනව ඇති බැවින් ආ රට පුරා හදිසි නීතියද ක්‍රියාත්මක වන බැවින් සාමකාමීව කටයුතු කරන ලෙස මා මහ ජනතාවගේ ඉල්ලා සිටිනවා. රටේ අනුකුත් ප්‍රදේශවල තත්ත්වය සාමකාමී බව කියන්නට කැමති. බොරු ප්‍රචාරවලට නොරැවටි වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසට මා මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ නිසා මා අවසන් වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඇතුළු සියලු ජන කොටස් වලින් ඉල්ලා සිටින්නේ මේ උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරීම සඳහා ඔබගේ උපරිම සහාය ලබා දෙන ලෙසයි. මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය වැළැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි මෙහෙවීම ආණ්ඩුවේ යුතුකම බවයි. රට බෙදා වෙන් කිරීමට ගෙනවී තිබෙන ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබා ගැනීමේ අරමුණින් රට අස්ථාවර කිරීමට බලා සිටින දේශීය හා විදේශීය බලවේග 1983 වකවානුවේ මෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට මාන බලා සිටින බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැළකී සිටින මෙන් හිටපු ජනාධිපතිවරයා මෙරට සියලුම ජනකොටස් වලින් ඉල්ලා සිටිනවා. මේ අතර හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ අනුරාධපුරයේදී ජයශ්‍රී මහබෝධින් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මොකද දැන් වෙන්නේ මේ රටට විනාශයක්. ආර්ථික සමාජික පිළිහිමි තාම පැහැදිලිව රටට පේනවා. ඇත්ත වශයෙන්ම අද ඇති වෙලා තියෙන මේ කනගාටුදායක තත්ත්වයන් මුලින්ම පොඩ දාන්න පුළුවන් කොහොමද තිබුණා. ඒවට අවශ්‍ය වෙලාවේදී රජයේ මැදිහත් වුණේ නැහැ. ඒකට මේ ප්‍රමාදයත් එක තමයි මේක පැතුනේ. ඒකට දැන් මේක රටේම පැතිරෙන තත්ත්වයක් ඇති නෑ මං හිතන්නේ. දැන් ආදිසි නීතිය ඒ තුලින් ඇති වෙලා තියෙන නීතිය පැත්තෙන් මං හිතන්නේ දැන් අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා. මේ අවස්ථාවේ ආදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ආදිසි නීතිය ඉතරම් හොඳ දෙයක් නෙවෙයි. යුද්ධ කාලෙදී අපි ඒක පවත්වාගෙන ආවා. මේ අවස්ථාවේදී ආදිසි නීතිය දහන්න තරම් තත්ත්වයකට ආවේ ආණ්ඩුවේ අක්‍රියකාරී තත්ත්වය නිසා. ගිය පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා මේකට යම් කිසි පාර්ශවයක් මේ ආණ්ඩු බලය ලබා ගන්න මේක උත්සාහ ආණ්ඩු බලය ලබා ගන්න හැකි මේවා උසල යාගේ දුර්වලතාවය වහගන්න ඒක මේ අනුගේ පිටුට පටව පටව ඉන්නවා. විශ්වාස භංග යෝජනාව වළක්වන්න සරත් ෆොන්සේකාට සාමයා නීතිය බාර දෙන්න මේවට බලපෑමක් ඇතිකරන්න අනවශ්‍ය වාතාවරණයක් හැදුවයි කියන මතයක් රටේ තියෙනවා. අනතුරුව හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑයද වැඳපුදා ගත්තා. දැන් අද තමයි ඔහු කියන්නේ මේකට දෙගොල්ලෝ වාගේ කියන්නේ විරුද්ධ පක්ෂය තමයි කරන්නේ. විරුද්ධ පක්ෂයට පුළුවන් නම් එහෙමද කරන්නේ. මේ ආදී යන්න පැහැින් කියලා මේක සම්පූර්ණම කියන්න ඕන. මහනුවර ඇති වූ ගැටුම්කාරී සිද්ධි පසුපස සුළු ජනකොටස් රජයෙන් බිඳවීමේ අපේක්ෂාවෙන් පසුවන දේශපාලන පක්ෂයක් සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානය යොමු වූයේද මහනුවර තත්ත්වය පිළිබඳවයි.
මේ ගැටුමට ප්‍රධාන හේතුව ඒ ගමේ අයගේ ගැටුමක් නෙමෙයි. පිටපලාත්වලින් වාහන වලින් ඇවිල්ලා අරගලයක් ගැටුමක් ඇති කරා. දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා කට්. ඒ අය දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය, ආරක්ෂක සේවාවන්ගෙන් විශ්‍රාම ගිය අය, එක්කෙනෙක් ආරක්ෂක සේවාවේ ඉන්න ගමන් හිටපු කෙනෙක්. දිගන ප්‍රදේශයේ මුස්ලිම් තරුණයෝ කණ්ඩායමක් සිංහල තරුණයෙකුට පහර දීම සියලු දෙනාම ඒ ප්‍රතික්ෂේප කරන සිද්ධිය. ඒකට මේ රටේ සාමාන්‍ය නීති අනුව පරිම දඬුවම දීම කර යුතු දෙයක්. ඒ වගේ සිද්ධියක් අරගෙන යම් දේශපාලන කණ්ඩායම් එකතු වෙලා මුළු සමාජයකටම පහර දීම ප්‍රතික්ෂේප කර යුතු දෙයක් කියලා මම හිතනවා. දිගන ප්‍රදේශයේ ඇති කරපු ඒ මේවලට හතර දෙනෙක් හඳුනාගෙන තියෙන ප්‍රධාන, ඒ හතර දෙනාම එක්තරා දේශපාලන පක්ෂයක මේ ළඟදිපත් වුණු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දෙන්නෙක් සහ තවත් ඒකේ ප්‍රධානියෙක් දිස්ත්‍රික් සංවිධායකවරයෙක් සහ එම පක්ෂයට සම්බන්ධ භික්ෂුන් වහන්සේගෙන්. තෙල්දෙනිය ප්‍රදේශයේ ගැටුම් වලට උඩරට මන්ත්‍රීවරයෙක් සහ තවත් මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයෙක්. පහුගිය මැතිවරණයේදී රජයට සියලුම සුළු ජනචන්ද ලැබුණා. ජයග්‍රහණය කරයි කියපු කට්ටියගේ 150 ඡන්දය පන්න ගන්න නම් තවත් 111ක් ඔවුන් ලබා ගන්නට ඕනේ. ඒ නිසා මේ කණ්ඩායම් වල මූලිකම වමනා වෙන්නේ මොකද? මේ සුළු ජන කොටස් මේ රජයට බිඳවීම. මොකද සමහර අය කියලා තියෙනවා ඊයේ පාර්ලිමේන්තුවේ එහෙම අපිට ගන්න බැරි වුණ ඡන්ද ටිකත් අපිට මේ සැරේ හරි කියලා. ඊයේ දවසේ රෑම් ගහලා තිනවා, ගිනි තියලා තිනවා. එතකොට කර්ෆියු එකක් ඒරියා එකට දාලා තියෙන වෙලාවේ කොහොමද මේ වගේ සිදුවීම් වෙන්නේ? ඔබ දන්නවා මේ ප්‍රදේශය ඉතා විශාල ප්‍රදේශයක්. ඒ හැම තැනම ට්‍රූප්ස් ඩිප්ලොයි කරලා තියෙනවා. මේ වගේ සිටුේෂන් එකදී ට්‍රූප්ස් ගේන පිළිවෙලක් තියෙනවා. රටේ අනික් ප්‍රදේශවල ආරක්ෂාව ගැනත් අපි බලන්න. ඊයේ රෑ උනේ ඉන්සිඩන්ට් දෙකයි. මොහොතකින් අපේ හමුදාවල් එතෙන්ට ගිහිල්ලා කරන්න ඕන රාජකාරිය කරා. ඒ ආරක්ෂාව ලබා දුන්නත් බයිසිකලයකින් යන ගමක් ගලක් ගහලා විදුරුවක් කඩාගෙන කරලා යන එක ලේසි. ඒ වගේ සිදුවීම් කීපයක් තමයි ඊයේ සිදුවේ. අත්අඩංගුවට අරන් තියෙන හතර දෙනා සිංහල තරුණයාට පහර දුන්නු තරුණයන් හතර දෙනාද? එහෙම නැතිනම් මේ කලහකාරී සිදුවීමින් පස්සේ ඇතිකරන දායකත්ව පිරිස්ද? පළවෙනිම මේ සිද්ධියට ඇති වෙච්ච හතර දෙනාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයේ ඉන්න. ඊට පස්සේ අපි අත්අඩංගුවට අරන් ඉන්න අය කලහකාරී දේවල් නිසා අත්අඩංගුවට. කී දෙනෙක් ඉන්නවද? ඊයේ රෑ වෙනකොට 24 දෙනෙක් අතර. ප්‍රකාශයක් කළා මේ කණ්ඩායම් සහ සමහර දේශපාලන පක්ෂ මේ සිද්ධියට සම්බන්ධයි කියලා. ඒතර මේක ඔබතුමාලා මේක වයන් හොරෝ කියන්නේ. ජනතාවට පැහැදිලිවම කියන්න කවුද මේ සිද්ධියන් වලට සම්බන්ධ? ඔබතුමා චෝදනා කරන්නේ පොහොට්ටුවටද නැත්නම් වෙන කණ්ඩායමක්? අපි අවශ්‍ය වෙලාවට අපි කියන්නම් දෙක වඳපෙති කතාව ආපු හැටි වෛද්‍යවරු අපි ඇව්වා මාධ්‍යවල. වඳපෙති කියලා එකක් නැහැ ලෝකේ. එදා අම්පාරදී සොයාගත්ත පෙත්ත සම්බන්ධව තාම දැන් සතියකට දෙකකට විතර වෙනවනේ. ඒක නෑ, ඒක පෙත්තක්ද කියලාවත් දන්නේ නැහනේ තාම. ඒකට පරීක්ෂණේ ඉන්න දෙන්න. ඔයාට හදිස්සි වුණාට පරීක්ෂණ ඉවර වෙනවා. ඉතින් එහෙම කියන්නේ නැතුව කොහොමද එමෙතුමා ලෝකේ වඳපෙති නැහැ අරව මේව කියලා කියන්නේ? ඔබතුමා වෛද්‍ය විද්‍යාවේ අඩු ගන්න වෛද්‍යර එක දන්නවා. ඒ කතාව වලින් තමයි මේ තත්ත්වයන් ඇති වෙන්නේ. අපි නෙවෙයි රජයේ විදියට ඔබතුමාලා මේ ප්‍රකාශ කරන මේවකින් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මේ මාධ්‍ය ප්‍රකාශ දීර්ඝ කාලයක් ගන්න අවශ්‍යද? ඔකට ගන්න අවශ්‍ය කොච්චර කාලයක් අවශ්‍යද? ඒක යාගෙන් අහන්න රස පරීක්ෂකගෙන්. ඔබතුමාලා රජයේ මේ ප්‍රකාශකෝ රජයේ කියලා අපි ඔක්කොටම කියන්නද? ඒකනේ මේ ආරක්ෂක හමුදා ගෙනලා තියෙන්නේ. අපි දන්නේ නැති ඒවා කියන්නේ. බුද්ධිමත්ව ප්‍රශ්න අහන්න. මේ සිද්ධියේ මුලට අපි කිය තරුණයාට පහර දුන්නාම පොලිසිය පැත්තෙන් නිසියාකාරව ක්‍රියාත්මකුනේ නැහැ කියලා යම් යම් චෝදනා එල්ල වෙලා තිබෙනවා. උතන මේ පොලිසියට විරුද්ධව පියවරක් ගන්නවද? පොලිස්පතිතුමා කිව්වා දැන්ටම පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. මේ අතර මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද විවිධ ස්ථානවලදී දේශපාලනඥයින් අදහස් පළ කළා. මුළු රටේම අපි ඉල්ලීමක් කරනවා දිගන මුස්ලිම් සහෝදරයන්ට ඇහුම්කන් දෙන්න. ඔවුන් මොනවද කියන්නේ? මේ අන්තර්ජාලයේ පුරාවට තියෙනවා මේක ප්ලෑනක්. ආණ්ඩුවයි පොලිසිය එකතු වෙලා කරපු සැලසුමක් මේ තියෙන්නේ. මුස්ලිම්ලේ, සිංහලලේ, දමිලලේ කියලා ලේ වර්ග තුනක් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුව මේ මොහොතේ දේශපාලන වශයෙන් බුන්නත් වෙච්ච ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා රුධිරය. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා ගැටුම්. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා මල සිරුරු. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා හදිසි නීතිය. මේ ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුව පිටිපස්සෙන් ඉන්න ජාත්‍යන්තර සතුරන්ට අවශ්‍ය වෙලා තියෙනවා රාජ්‍ය අස්ථාවරභාවය.
මේවයි කොටස් කාර්යය බවට පත් වෙන්න එපා. අසමගිය නිසා අපි අවුරුදු 30ක් දුක් විඳ ජාතිය. ජීවිත දහස් ගණන් නැති වුණා. දේපල ප්‍රකෝටි ගණන් අහිමි වුණා. දශක ගානකින් පස්සට ගියා. එවැනි අපිට නැවත වතාවක් මේ අපේ රට ඇතුළේම ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ ආරවුලක් ඇති වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා මෙවැනි තත්ත්වයන් වහාම නවත්විය යුතුයි. මා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කෙලින්ම වරද පවරනවා බුද්ධි අංශවලට හා පොලිසියට. රජය තමයි පොලිසිය මෙහෙවන්නේ. එතන මේකෙන්ම පැහැදිලිව පේනවා තමන්ගේ වගකීම මූලික ලෙස පැහැරහැරීමක් රජයේ පැත්තෙන් සිදුවන බව. ලෝකයේ කොහෙද නීති හා සාමය බාර ඇමතිවරයෙක් පත් කරන්නේ දවස් 7කට. මේ සියල්ලක්ම කරන්නේ ඉතාමත් සැහැල්ලුවෙන්. ඇයි අද මේ වගේ තත්ත්වයක් තියලා තියෙන්නේ? පිටා ලාබාල දේශපාලන වැඩ කරන්න ගිහිල්ලා ඒ වගේම පොලිසිය අවදි වෙන්න ඕනේ. මේ යෝගා කළා භාවනා කළා හරියන්නේ නැහැ. මේවට දෙන්නේ නායකත්ව දිය යුතු අවස්ථාව තමයි තියෙන්නේ. වහාම සෑම පොලිස් ස්ථානයකම ෂණික විහිදුම් බලකායක් පිහිටවලා ඒ සිද්ධි ඇති වෙනකොටම ඒවා පාලනය කිරීමට ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලනවා. අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා ඒ පක්ෂ අතර සම්මුතියක් ඇති කරගන්න කියලා. මෙවැනි සිදුවීම් වැළැක්වීමටත් මෙවැනි සිදුවීම් වලට එරෙහිව ක්‍රියා කිරීමත් සඳහා අනිවාර්යයෙන්ම මේ පිටිපස්සේ දේශපාලන උසු ගැන්වීම තිබෙන බව පැහැදිලි. මේ විමල් වීරවංශ මහත්මයා කොළඹ දිස්ත්‍රික්කයේ උස ගීන් නෑරි නැෂනල් අදගත්ත පුජ්‍යලේ තමයි මේ සිදුවීම් පිටිපස්සේ ඉන්නේ කියලා චෝදනා කරනවා. මේක මොකක්ද කතාව? විමල් වීරවංශ මහත්මයා ගැන කියන්න කැමති නෑ. මොකද ඒ රාජපක්ෂගේ අසූචි වලේ අසූචි කකා ඉන්න දේශපාලන සූකරයෙක් හැටියට තමන්ගේ උප්පැන්නේ ඉඳන්ම වංචා කරපු තක්කඩියෙකුට තවත් මොනවද කතා කරන්න තියෙන්නේ? මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් ඇමතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කරනවා පළාත් පාලන මැතිවරණයෙන් පසු තමයි මුස්ලිම්වරුන් ඉලක්ක කරගත්ත ප්‍රහාර දීමක් ආරම්භ වී තිබෙන්නේ කියලා. හැබැයි ඌට අමතක වුණු දේ තමයි මැතිවරණය ආරම්භ වීමට සති දෙකකට කලින් තමයි ගින්තොට සිද්ධිය සිද්ධ වුණේ. ගින්තොට සිද්ධියේ නායකත්වය දුන්නු බවට අත්අඩංගුවට ගත්තේ බෝපේ පොහොත්තල ප්‍රාදේශ සභාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරේ. මේ ගැටුම විසින් අගමැති ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තුලත් එයින් පිටතත් ඇතිවෙච්ච පීඩනය අද පහව ගොස් තියෙනවා. නැවත එක්සත් ජාතික පක්ෂයේ නායකයා විසින් හදිස්සියම නීතිය සහ සාමය අමාත්‍යාංශය තමන් යටතට අර සතියක් ඇතුළත රටම ගිනිගන්නවා පොලිසිය අකර්මණ්‍ය වෙලා. සැකේ සාධාරණ නැද්ද? ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ගිය දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් මම. එනිසා මමත් බය වෙලා ගිහලා කීප දෙනෙක්ගෙන් මං ඇහුවා මාව ඒ ආකෘතියද වැටෙනවද කියලා. ඔබතුමා උස නැහැ. ඒ නිසා ඔබ නම් නෙවෙයි අනිත් කෙනා විය යුතුයි කියලා. ඔබතුමාගේ කලින්ම නායකයා. ඉතින් අනිත් කෙනා කිව්වේ කවුද කියලා ඉතින් අනිත් කෙනා කිව්ව කෙනාගෙන් අහන්න ඕනි. ජාතිවාදය අවසන් කරන්නම් කියලා ආපු ආණ්ඩුවේ සමාජික ගැටියට මේ කරගන්න බැරි වෙලා අසමත් වෙච්ච දේගෙන මම ලැජ්ජ වෙනවා. කනගාටු වෙනවා. තරාත්මට තියෙනවා. ලැජ්ජයි කියන ලැජ්ජයි. රටක මහා ජාතිය සුළු ජාතිය බලා ගන්නවා. අතලොස්සක් පිරිසගේ මැදියත් වීම නිසා අපේ කීර්තියට අපේ රටේ අභිමානයට විශාල කැල්ලක් වෙලා තියෙනවා. මේකට සම්බන්ධ පිරිස් පිටින් ආවේ. ඒ පිරිස් ගැන පොලිසිය දැනගෙන හිටියා. පොලිසියට දැන්නුවා මෙයා ගැන සෝදිසියෙන් ඉන්න කියලා. නමුත් අවාසනාවකට ඒ සිද්ධ වුණේ නැහැ. කිරියල් ඇමතුමා අපිට චෝදනා කරනවා. අපි එතුමාට කියන්න ඕනේ ඔබතුමාට ඡන්දෙ දුන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව නෙමෙයි මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව. අද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඡන්දෙන් ගිය එක ඇමතිවරයෙක්වත් අද මහනුවර දිස්ත්‍රික්කේ නැහැ. ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා කරන්න දෙයක් නැහැ. අපිට මේ මුළු මහනුවරම ගිනි ගන්නවා බලාගෙන ඉන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක සමනය කරන්න අපි මැදිහත් වුණාම මේක අපි අවුස්සනවායි කියලා කියනවා. නැවත වරක් අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ සාමකාමීව කටයුතු කරන්න. මේක සංවිධානාත්මකවත් සමාරක් වැඩ ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවට කලබල වෙන්න එපා. බලහත්කාරයෙන් අතුරුතන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මේ අතර සියලු පක්ෂවල නියෝජිතයින් කැඳවා මහනුවර ඇති වූ සිදුවීමට මැදිහත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා. අද මුළු රටේම තියෙන අරාජික තත්ත්වයක්. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙනු ඒ වගේම හදිසි තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව මීට වඩා වගකීමකින් මැදිහත් විය යුතුයි කියලා තමයි අපි කල්පනා කරන්නේ. මානුවර දිස්ත්‍රික්කයේ මේ වන විටත් ඇඳිරි නීතිය දාලා ඇමතිවරු චෝදනා කරන්නේ ආණ්ඩුවට, පොලිසියට. එතකොට මේ තත්ත්වය මෙහෙම දිග්ගැස්සෙන ඉඳලා ආණ්ඩුව කිසි ගාණක් නැතුව බලාගෙන ඉන්නවා. කරුණා කළ මේක ජාතික ආපදාවක් වගේ තත්ත්වයක්. මේක ඇවිලෙන්න දෙන්න එපා. පණ ඇති ආණ්ඩුවක් කියලා එකක් තිරන මේ විනාශය නව
නවත්තන්න. ඒක කරන්න බැරි නම් කරුණාකරලා තමුන්වහන්සේලා කරන්න පුළුවන් කෙනෙකුට ඒක බාර දෙන්න. රටේ මිනිස්සු නීතිය අතට අරගෙන කඩුකොළු අරගෙන කපා කොටා ගන්න, ගිනි තියා ගන්න, මරා ගන්න ඉඩ දීලා ඔහේ අතපය මැදගෙන බලාගෙන ඉන්නවා. හොඳයි මේක නදී උදේත් අවධානය යොමු කළා. මේක කතානායකතුමා අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මම දන්නවා ගරු. මේ විනාශ වෙන්නේ අපේ සමාජය. ඒ ගැන අවධානය අඩු ගානේ මෙතන කෝ කවුරුවත් වග කිය යුතු ඇමති කෙනෙක්වත් නැහැ. ඇමතිලා ඉන්නවා කප්පරක්. අවශ්‍ය වෙලාවට බෙහෙතකටවත් හොයාගන්න ඇමති කෙනෙක් නැහැ. ප්‍රධාන සංවිධායකතුමා. හොඳයි. ඊයේ උදේවරුෙත් කැබිනට් මණ්ඩලයේ වෙනම රටේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරා. හවස ආරක්ෂක ප්‍රධානීන් කැඳවලා නැවත වතාවක් සාකච්ඡා කරා. අවශ්‍ය පීවර සියල්ලම ගැනීමට රජය පසුබට වෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න රජයේ සම්පූර්ණ අවධානය යොමු වෙලා තිනොත් දැනුත් අමාත්‍යවරු හැම කෙනෙක්ම වගේ යුතුය. ඒ කටයුතු වල නිරත වෙමින් සිටින්න. හොඳයි. ඒ ගැන මම දන්නවා උදේත් සාකච්ඡා කරනවා. මම පෞද්ගලිකවත් අද ආරක්ෂක අමාත්‍යංශයලත් ඒ වගේම අනිකුත් සියලුම නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා අපි නැවත අවධානය යොමු කරනවා. කාන්ත කරුණන්ත සංවිධායකතුමා රජය වෙනුවෙන් දුන්නු පිළිතුර මදි. මොකද රජයේ ඇමතිවරු රජයටම චෝදනා කරමින් ප්‍රසිද්ධියේ මේ තත්වය තවත් නරක තත්වයකට පරිවර්තනය වෙමින් සිටිනවා. මේ බරපතල තත්වය ගැන ගරු කථානායකතුමනි කිසිවකු නැත්තම් වගකීමක් ඇති. ගරු කථානායකතුමා හැටියට සියලු ප්‍රධාන පක්ෂවල සාකච්ඡාවක් ඇඳවලා ඔබතුමාට මැදිහත් වෙන ලෙස සියලු දෙනාගේ ජීවිත වෙනුවෙන් ඉල්ලා සිටිනවා. අපි මේකේ සමස්ත සන්දර්භය තේරුම් ගන්න ඕන. මේ ගිනි නිවනවා වෙනුවට CID එකේ ලොක්කා ශානි අබේසේකර මහනුවරට යවලා වාර්තාවක් හදන්නේ කියලා උපදෙස් දීලා තියෙනවා. ලොහාන් රත්වත්තේ දිලුන් අමුණුගමයි තමයි මේක මෙහෙව්වේ කියලා වාර්තා හදන. මේ වෙලා තියෙන විපතනු දේශපාලන කුපාඩිකම් කරන්නයි හදන්නේ. බොහොම වගකීවුතු පුද්ගලයන්ගෙන් ලැබුණ ආරංචි තමයි සමහර තැන්වලදී පොලිසිය බලාගෙන ඉන්න. මරන්න වෙඩි තියන්න නෙවෙයි. ආම බලය පාවිච්චි කිරීම මේ අවස්ථාවේ හැටියට. ඒ වගේම අපේ දණ්ඩ නීති සංග්‍රහය තිබෙනවා. ඕනම කෙනෙක්ගේ දේපළ හෝ කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා ශාකිරීමට වෙනත් කෙනෙකුට පුළුවන් බලය පාවිච්චි කිරීමට. ඒක ඕනම සිවිල් පුද්ගලයෙකුට පුළුවන්. මණිකින්න පළාතේ ඇතුළු සිද්ධින් වලදී පොලිසිය කියලා දෙන අපිට කරන්න දෙන්නේ නැහැ. අපිට කියලා නැහැ. ඒ කියන්නේ උඩට වෙඩි තියන්න දෙන්නේ. උඩට වෙඩි තියලා මේ වැඩේ කරන්න බෑ. මේ නීති හදන්නේ හදිසි නීතිය දාලා තියෙන කොස් කොටන්න නෙවෙයි. පිළිමක් රජයෙන් කරනවා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සියලු තැනත් ආරක්ෂකීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත අද දින විවාදයට නොගෙන කල්තබලා අපිට අවස්ථාවක් ලබා දෙන්න කියලා එක සාකච්ඡා කරන්න වේලාව අඩුකම නිසා මුළු දාසම තීරණ එක මදිද කරු මන්ත්‍රීතුමා අතීතයේ කරපු කිසිම දෙයක් මෙතන මේ පනතෙන් වරදක් හැටියට ගණන් ගැටෙන්නේ නැහැ. අනාගතයේ සිදු කරන දේවල් ගැන විතරයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. වසුදේව නායකකාර මැතිතුමත් කිව්වා අටවෙනි වගන්තියේ ප්‍රකාරව පිටරට ආණ්ඩුවකට අවස්ථාවක් දෙනවයි කියලා හිටන් අපේ ලාංකිකයෙක්ව යම් කිසි වරදක් කරලා තියෙන එක්කෙනෙක්ව ඒ රටට ගෙනහිලා නඩු දාන. ඉතින් ඒක වළක්වන්න මම කැමති මේ අටවෙනි වගන්තියට අපි සංශෝධනයක් ඉදිරිපත් කරමු. ශ්‍රී ලාංකික පුරවැසියන්ට බලපාන්නේ නැහැ කියලා. ඒ අටවෙනි වගන්තිය ශ්‍රී ලාංකිකයන්ට බලපාන්නේ නැත්නම් මේ පනතේ වගන්තිය තිබීමෙන් තේරුමක් නැහැ. ඒ එහෙමනම් ඒ වගන්තිය ඉවත් වෙන්න ඕනේ. පිටරට පුරවැසියෙකු යම් කිසි වරදක් කරලා හිටන් කළා යා ලංකාවට ඇවිල්ලා හිටන් හැංගිලා හිටියොත් ඒ රටේ ආණ්ඩුවට අවස්ථාවක් තියෙන්න ඕනේ මේ පුද්ගලයාව මේ රටෙන් එහාට ගෙනහිලා නඩු දාන්න. ඒකට හරියට තමයි මේ 9 8 වගන්තිය තියෙන්නේ. මේකෙන් කියලා නැහැ මේ අපි බාර දෙන්න ඕනේ කියලා ඒ පුද්ගලයාව. අපි දැනුම් දෙන්න ඕනේ අපි මොකද්ද කරන්න කියලා හිටන්. මේ පනත විතරක් නෙවෙයි උතෙන්දි සලකා බලන්න ඕනේ අස්සම් කරපු ප්‍රඥාප්තිය. ලංකාවේ නීතියක් හැටියට ස්ථාපිත වුණේ නැත්තම් ප්‍රඥාවේ මොකක්වත් තිබුණොත් ඒක ඇති වැඩක් නැහැ. මේ වෙන්නේ මේ රටේ හමුදාව යුද අපරාධ කළා කියන මිත්‍යාව සනාථ කරපෙන්වන්න ඕන කරන උපකරණ ටික යාන්ත්‍රණ අපිම අපේ වියදමින් හදලා දෙනවා. තිලක් මහරපණ ගරු විදේශ ඇමතිතුමාට අපි ගරු කරනවා. ඔබතුමා මහත්මේ නමුත් ඔබතුමාගේ මහත්මාකමට කරන්න දෙයක් නැහැ. ඇමති හැටියට මේ කරුමෙට තමුන්වාසිට කරගහන්න වෙනවා. මේකේ බොහොම ලස්සන කතා ටිකක් කීත හැකි අතුරුදහන් කිරීම වුණොත් මෙතනින් එහාට විතරයි බලපාන්නේ. මේකේ ලංකාවේ කෙනෙක්ව වෙන රටක උසාවියකට ගෙනිහිල්ලා නඩු අහන්න බෑ. තමුන්වාසෙ එහෙම කිව්වට මේ පනත කොහෙවත් එහෙම නැහැ. පනත තියෙන්නේ දැන් තියෙන පනත තමුන්වාසෙ සංශෝධන මේ සභාවට දීලත් නැහැ. තමුන්වාසෙ කටින් කිව්වට ඒක නීතියක් බවට පත් වෙන්නේ නැහැ. ගෝලීය දෙමළ සංසදය කියනවා අපි කොන්දේසි 10කට යටත්ව රාජපක්ෂ රෙජීමේ පළවා හරින්න එකඟ වුණා. අන්නේ ප්‍රතිපත්ති 10 තියෙනවා. යුද අපරාධ කරපු රණවිරුව දඩයම් කිරීම, නාමකරණය කුමක් වුවත් අභ්‍යන්තර ස්වයං පාලනයේ ලැබෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම, අන්නේ එකඟතාවයට අදාළ පියවර මේ වෙන්නේ. දෙමළ ජාතික සන්ධානය අඩන්නේ ඒව ප්‍රමාදයි කියලා. මහ බැංකුව ස්වර්ණ මහල් EAP ආයතනයට අදාළ ආයතන LTT මුදල් වලින් දුවන සමාගමකට මැලේසියාව හරහා එන සමාගමකට දෙන්නේ ඊට වඩා වැඩි ලන්සුවක්. මේ රටේ ව්‍යාපාරිකයෙක් ඒ ස්වර්ණ වාහිනි නාලිකාව ඇතුළු EAP ජාලයටයි තිය ආයතන ගන්න අර පිටින් එන LTT මුදල් තියෙන ව්‍යාපාරිකයාට වඩා වැඩි ලන්සුවක් තියද්දිත් මහ බැංකුව දෙන්නේ කාටද? ඒ විදේශියෙන් එන සමාගමට. මොකද හේතුව? අද මේ රටේ ආයතන විකිණෙන ඒවා පුත්කලික ආයතන හෝ මොනවා හෝ විකිණෙන ඒවත් ඒ ඩෑෂ්බෝඩ් ආව පැත්තෙන් එනවා නම් ඒගොල්ලොන්ට තමයි අවස්ථාව දෙන්නේ. ඒ නිසා කරුණාකරලා තේරුම් ගන්න
තමුණාන්සල මේ ගත වෙච්ච අවුරුදු 3 ඇතුළේ මේ රට නැගිටින්න බැරි වෙන විදිය විපතකට ඇදගෙන යනවා. මතභේදයට තුඩු දුන් අම්පාර ප්‍රදේශයේ ආපන ශාලාවේ තිබූ ආහාරවල අඩංගු වූයේ පිෂ්ඨ කොටස් පමණක් බව රජයේ රස පරීක්ෂකවරයා සිය වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා. දැන් තවත් දේශපාලන කිහිපයක් සමගින් රටවටා හිරු. කොළඹ අලුත්කඩේ ප්‍රදේශයෙන් හමු වූ කඳින් වෙන්කල මිනිස් හිස මුල්ලේරියව ප්‍රදේශයේ පදිංචි පණ්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලිගේ බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි. වැලිසර මහභාගිය ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකට අදාළියෝම ඇතුළු වූ පුද්ගලයෙක් මුදල් හා බාණ්ඩ සොරකම් කරන අයුරු වෙළඳසැලේ ස්ථාපිත කර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. Then Big Match විශේෂාංගය. මෙරට ක්‍රිකට් කරලියට තරු රැසක් බිහි කළ මොරටු පුරවරයේ වෙල්ස් කුමර සහ ශාන්ත සෙබස්තියන් විදුහල් අතර මොරටු රන් සටන මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 68 වන වරටයි. මොරටු මහා රන් සටනේ වෙල්ස් කුමර කණ්ඩායමේ නායකයාම මෙවර මහා තරගයට අපි සූදානම්. මම ශාන්ත සෙබස්තියන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. මොරටු මහා රන් සටන හොඳ සූදානමකින් ඉන්නවා. අපි මෙවර සීසන් එකේ මැච් 16 මුණ දීලා මැච් 7ක් ජයග්‍රහණය කරලා තියෙනවා. හතරක් ෆස්ට් ඉනින් දිනලා තියෙනවා. අපි මැචස් 18ක් සෙල්ලම් කරලා තියෙනවා. අවුට් රයිට් වින්ස් තියෙනවා 3ක්. ෆස්ට් ඉනින් තරඟ 9ක් ජයග්‍රහණය කරලා තියෙනවා. අපේ කණ්ඩායමේ 850ක් ගාපු විශ්ව චතුරංග ඉන්නවා. 650ක් ගාලා අවින්දු ප්‍රනාන්දු ඉන්නවා. මම කඩලු 98ක් අරන් තිනවා. මම ලකුණු 1067ක් ලබාගෙන තිනවා. විනුජ රණසිංහ කඩලු 58ක් ලබාගෙන තිනවා. මෙවර මොරටු මහා රන් සටනේ ශූරතාවය පාසල් රැගෙන. අපි මැච් එකේදී බලාගමු මොකද වෙන්නේ කියලා. මොරටු රන් මහා සටනේ අභිමානය වෙනුවෙන් වෙල්ස් කුමර සහ ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකින් අනිද්දා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පත්විකාශයෙන් අදට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යළි යමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්. අයිබෝන්.